අද ධර්මදක්ෂණ වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම්කට වදාළ ගරු දේශකයණන් වහන්සේ. කඩවත මංකද පාර විජේමාවත දහනද ධර්මාශ්‍රමනිය මා්‍ර සබ්ධර්ම වාගෂුවර විචිත්‍රපාණ පූජ්ජ කොළඹිස්සේ දම්මානන්ந்த ස්වාමීන් වහන්සේ. අවසරයේ ස්වාමීෙන් වහන්ස සමන්තහා ජකවාලේසූ. අත්‍රාගච්චන්තු දීවතහා සද්දම්මන් මනිරාජස්ස සුනන්තුසග්ගමොක්කදන් දම්මසවෙන කාලෝ අයම්බදන්තහා දම්මසවෙන කාලෝ අයම්බදන්තහා දම්මස් අවන කාලෝ අයංබදන්තහා නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්ුද් නමෝතස්රයි මේ උතුම් සම්බුදු දදාමට කැමැති මේ සුන්දර සද්ධරමේ රසය මෙහ ඇති කාලුුණික පින්වත්නි. පින්වත් ඔබාපි අදදවසිත් සූදානම් වෙන්නේ ඉතාමත් උතුම් සම්බුද්ධ දේශනයකට සවන්දෙන්ට අදත් මිනන පාරේ පදිංචි ජේඩ. ජානක ඔල්මි නිලංකා කියන පින්වත් පිරිස ඇතුළු ඒ පවුලේ දූදරුවන් සහ සහෝදර සබ ලෝකයේ පුරාමිදගෙන ඉතා මස් රද්ධහාවෙන් දරමස්්‍රවනය කරන පින්වත් ඔබ දෙවියන්ටත් ඒ දායිකත්වය දරන පින්වත් පිරිසගේ නම මිය පරලවයන්ට දුන්නසසි පිංකමට දායකට්ය දරන කෑගල්ලේ අංක දාසියෙන් හැට කීඩා අංගන පාරේ පදිංචි ජඩ. ජානක ඔොල්මි නිලංකා කියන පින්වත් දෙපල ප්‍රධානයේ පවුලේ දූ දරුවන් සහෝදර සහෝදරියන් නැතුළු. ලෝකයේ පුරාමිදගන ධර්ම සපත ධර්මා වබෝධය පිණිස සංසාරදුකින් අතමිදී උතුම් මමා මහ නිවැනිින් සැනසීම පිණිස. එකසේ උපකාරවේවාකින් අධිෂ්ානය පිහිටේ අද. අදපි සාකච්ඡා කරන මේ දහම්මාත්ෘකාව නමුත් පින්වත්ති දැ මේ දේශනාව අලුත්ම කිව්වට මේ කවදාකවත් අහාපු නැති එකක් නෙමෙයි. මේ දේශනාව ඉතාම ප්‍රසිද්ධ දේශනාව. අපි අර ගිය සතිවල සාකච්ඡා කරපු අනාත පින්ඩිකෝවාද සූත්‍රයේ වගේම මේ දේශනාවත් ඉතාම ප්‍රසිද්ධයි. මේක ප්‍රසිද්ධවෙන්ට එක හේතුවත් තමයි. මේක කතා කරන කාරණාටික අපිට කවද ජීවිතයේ ලඟිම්ම අත්දකින්ද වෙන දේවල්. සහ අපි පොඩි සාමාන්‍ය ධර්ම සංවාධයක් සාකච්ඡාවක් කළත් මෙතා මෙවැනි කරුණු ගැන කතා කරනවා අහනුවමයි. අනික මේ දේශනාව කියවෙන කාරණනා අපි පුංචි කාලිඳලම දාහම් පාසල් වලින් එහෙම පොඩිපොඩි දහම් කතාවලින් පවා මේක අහාලා දැක්කල හුරු පුරුදු දේශනාව. මේ දේශනාව නම චුල්ලකම්ම විභංග සූත්‍රය. චුල්ලකම්ම විභංග සූත්‍රය ආශ්‍රි කරගන යම් දහම් කාරණ අටිකක් පැහැදිලි කරන්ටයි මේ වෙලාව මං කල්පනා කළේ මේකෙ ඇත්තටම කියවෙන්නේ ඉතාම සරලෝ අපි කතා කළොත් කරමය, කියන ධර්මතාවේ ස්භාවයනි එතකොට කර්මය කියන එක බොහොම ගැඹුරු විෂයක් ඒ බුදුරජාණන් වහන්සේ වදාලා අචින්තේ විසියක් කියලා. කර්මය කියල කියන කර්ම විෂය කියන එක අපි වගේ සාමාන්‍ය මනුස්සයකුට කල්පනා කල්ලා හරියට තීරණය කළ අවසංකන්න පුළුවන් විසියන් නෙමි. කර්ම විෂය ගැන හරියට තේරණය කරලා හරි ප්‍රකාශයක් කරන්ට එකැන සීයට සීයක්ම සාර්ථක පිළිතුරක් ලබා දෙන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. උන්හන්සේගේ අචින්තය වූ බුද්ධඥානයට විතරයි මේ අචින්තය වූ කර්මක්ය නැමති විෂය ගෝචර වෙන්නේ. අචින්තය වූ කරම විසය අචින්තය වූ බුද්ධඥානයට විතරයි ගෝචර වෙන්නේ මෙහා පැත්ති කිසි කෙනකුට ඒ ැන හරියට ඒ කාරනතේරුම් අරගෙන නිට්ටාවටම පිළිතුරත් දෙෙන්ට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළකමයට මේ කරමය ගැන තේරුම් ගන්න එක තමයි අපි හැම දෙනාටම වඩාත්ම සුදුසු කියලයි අපි කල්පනා කළේ. එනිසා මේ කරමය කර්මය කියන කතාව අපි නිතර කතා කන්න නිසා සහ අපිට මේක වැදගත්වෙන නිසා අපි හිටවා චුල්ලකම්ම විබංග සූත්‍රය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් ඒකන්නේ සූත්‍රය ආශවය කරගන ගොඩාක් අපිට දහම්කාරණ කතා කරන්න පුළුවන්. මාතෘකාවිතාම ගැඹුරුව එකක් වුණත් අපි සරලව හැමෝටම තේරුම්ගන්න පුළුවන් මට්ටමින් කතා කරන්නටයි කල්පනා කරන්නේ. පින්වර්තිමේ චුල්ලම් එෙමනත්තන් චූලකම්ම විබංග සූත්‍රය, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වදාලමේ කාරණාටික සුභ කියල්ලා මානවකයකුට එහෙම නැත්තා සුභ කියන තරුණ සිටුපුත්‍රයාට. සැවැත්නෝරට ආසන්නේ බමුණු ගමත් තිබුණා තුදද කියන නමින් ඒ ගමේ නම තුදු. ඒ බමුණගමේ හිටිය ප්‍රධානයාගේ නම තෝ දෙය ය බ්‍රාහ්ණය මෙය ප්‍රසිද්ධයින්නේ. මෙයා ශ්‍රමණයන් වහන්සේලාට තඳින්ම විරුද්ධයි. පෙන්නන්න බෑ. බුදු හාමුදුරුවෝත් සාමන් වහන්සේ නමක්වත් පෙන්නන්න බෑ. මොකද හේතුව බ්‍රාහ්ණ ධර්මය උගන්නන්නේ ලෝකයේ මැවුංකාරයෙක් ඉන්නවා ඒ මැවුංකාරයට කියන්නේ මහා බ්‍රහ්මයක් කියලා. ඒ මහා බ්‍රහ්මය තමයි මේ සත්‍යාව එකක කුලවලට බෙදලා තියෙන්නේ. දැරකෑන බ්‍රාහ්මුණෝ මක මාසිත් පමනම්ම මවල තියන බ්‍රහ්ණයගේ ශස්න මේ කළවලින්. ම බ්‍රාහ්මයාගේ කලවෝලින් බතුලින්. ඔය දිට තමයි යාලා ඉදා සමාජය වර්ග කලේ කියල පිරිසක්. ශ්‍රමණියෝ කියන්නේ අර බ්‍ර්මණට බාරදලා බලාගෙන හිටපුවා එන මේ විමුක්තිය. එතකට ඒවාගේ මේ මහා බ්‍රාහ්මයාට බාරදී ලා ගිනි පූජාත හදාගන්නවා කියෙන තැනඉඳපු කට්ටිය. ඒගොල්ලො නිසා මේ පාරම්පරික බ්්‍රාහ්මණ ධර්මයට තනන් නැතූ ගිය. එකටයක් හී නැවෙලා ගියා එහෙම කියල බමුණු සෑහෙන්ට විරුද්ධනා මේ බුදුරජාන් වහන්සකි වැඩේට දෙයට බනිනෝ. මේ බ්‍රාහ්මණය ගොඩා ධනය තිබුණ කෙනෙක් මේ බ්‍රාක්්ණියට සුභ කියලා පුතෙකුත් හිටියා. ඉතින් මේ බ්‍රාහ්මණයක් කාලයක් ගැවෑම වයිසටකි මේ ආදර අර සුභ කියන පුත්‍රයාට සිට පුත්‍රයාට. මහ දනවත් බ්‍රාක්්මණකන්ට යන ඇඳේම යහනෙම තමයි මේ බලු පැටියත් ඇවිලා නිදාගන්න දැනුත්ව යිතින් හොඳ පෝසත් ගේවල්ල වල හෙම තියෙනවන බල්ලයි ළමයයි දෙන්න මේක් ඇදේ මොකද වෙනසන්න හොඳට ලස්සන්න පිරිසදුවට හෙමින් නයි. දවසා බුදුරජාන් වහස දැක්කමේ සුභ තරුණියාව බේරගණ්ඩ පුළුවන් කියලා පිනක් මතු වෙලා තියනවා කියලා දැකලා පහවදාම න්වහන්සේ මාලිගාව සිතුමාලිගා විස්තරහෙන් වැඩියා වඩිනකොටට බලුකුක්කා උන්වහන්සේ දැකලා බුරන්්ඩ පටන් ගත්තා පරණ පුරද්ධන බුරන්්ඩ පටන්ගත් එතට බුදුරජාන් වහන්සේ නැවතිලා බල්ලදිහා බලලා බල්ලට කතා කලා අතා කළේ අඩ මැරිච්චෙ සිටතුමාගේ නමින්. තෝ දෙෙය නුබ ඉස්සරත් මට බිරුවා දැනුත් බුරන වනේද කියලා ඇහුවා. අහනකොටම මේ බල්ලට පෙරාප්නි මතක් වුණා අපේ ශ්‍රමණ ෞතමයන් මා වඳුගත්තනොය කියලා කම්පාවුණ. ඊට පසෙ කෙලින්ම ගියල් ලිපළඟට ගිහිල අලුගොඩේ වැතිරිලා වකුටු වෙලා ඉන්නවාද සුබ ගෙදර ඇවිල්ල කෝමේ බලු පැටිය කියල ඇහුවා ම ෙදරහිටපු සේවකෝ දවල් වෙච්ච සිද්ධිය කි්වා. අද ශ්‍රමණ ගෞතුමයන් වහන්සේ වැඩියා උන්වහන්සේ ඔබතුමාගේ පියාගෙනමින් මේ බල්ලට කතා කලා එවෙල ඉඳලා බලුකුක්කා ලිබ්බොක්කේ වකුට වෙලා නිදිකි්වා. එතකොට මේ පුතාට කේන්තිගියා. ඇයි තාර්ථගෙනම කිවවා බල්ලට කේන්තිගිහිල්ල කිව්වා සමණ ගෞ්තමයන් වහන්සේ මගේ පියාගේ නමි මේ බල්ලට කතා කළා එහෙම කොහොමද කතා කරන්නේ මගේ පියා මහා බ්‍රහ්මයට පූජාවල් තිබ්බ බහසල්ිතියන හොඳ දනවත් කෙනෙක් නම්බු කාරදිහිටපු එතුම දැන් ඉන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සහාව්‍යතාවට ගිල්ල එකැන බ්‍රහ්මය සමඟ එකට ඉන්ටගිහි ඉන්නේ කියලා කිවවා කේන්ද ගියා ඊට පසේ බල්ලාවාතෙන් අල්ල ගණ්ඩ හදනවා ලිබ්බෝක හදනොහදන ගණ්ඩ බෑ. හරි සුභ කල්පනා කළ හරිහිනං මගේ පියාට කරපුමේ අවනම්බුව මම් බලාගන්න කියලා ගියා බුදුරජාණන් වහන්සේ මුණගැහන්ට. ගී ලක්වා ශ්‍රමණ ෞතුමයන් වහන්සේ බොහෝම නරකයි අද දවාලි කරපු වැඩි. හොයන්න බලන්නැතු මගේ තාත්තගේ නමින් අපේ ගෙදර උරතලෙට ඇතිකන බල්ලට කතා කලේ මොකද එහෙම කලේ කෙහවා. බදුරජාන් වහන්සේ වදාලා මානවකය කලබලවෙඩිපා මං මේක ඒ බල්ල ලවාම ඔප්පු කරන්නන් කියලා ඔබේ පියා ඔබට නොදීපි වස්තුවක්තියනවාද කිය ඇහවා මේ ගොප්පු කරල දෙන්න බුදුරජාණන් වහන්සේ දහනවා තාත්ත ඒකල දුන්න නැති මොනහනි වස්තුවත් තිෙනවාද කිය තියෙනව කිව්වා. මොනවද කියවා. කහවනු ලක්ෂයක් වටින රත්තරම් මාල අත්තිබුණ ඒකට වෙච්ච දෙයන්නේ රත්තරම් මිරිවැඩි සගලත්තිබන ඒකටත් වෙච්ච දෙයන්නේ. අපේ පියා බත් අනුභව කළ රත්තරම් තැටියක ඒකටත් වෙච්ච දෙයක් නෑ. තව රත්තරම් හැරමිටියකුත්තිබුණ කොච්චර හිෙව්වත් හම්බ වනේ නෑ කියලකිව්වා. ඒ ඔක්කෝම හම්බවෙයි ඔබ ආපහු ෙදර ගිල්ලා දිය නොමුසු කිරිබතක් හදන්ට වතුට කවලන් කරන්නතු කිරෙෙන් විතරම්ම හදඩ බත. හදලා බල්ලට හොඳට කණ්ඩ දෙන්න කණඩ දීලා නින්ද යාගෙන එද්දී ඇස් දෙක වැහීගෙන එද්දී ඇර එලවයි මෙලවයි අතරවා ගින්න වෙලාව එද්දී කනට කලහන්ට අප්පච්චිහි අසවල්ල අසවල්ලේක් කොහෙද තියෙන්නේ කියලා හන්. එතවට මේ පුතා ගියා හරි මම් බලාගන්නන් කියලා. තවම සැකේ තියනවා ඇයි මෙයා බෞද්ධ නෙමයිනේ බුටුවන්වන් කතාව එක පාට පිළිගන්ට එම සද්ධාවක් කටගම් එකකම් මුකුත් තියෙනෙනෙ නෙමයි සහොඳයි ම මේ වැඩි බලාගන්නම් කියලා ගියා නමුත් මේක අත්හතා බලන්ට හිතාගෙන ගියා අඒ හිමිතන වැදගත්ක. ඇැල්ලදානික හිටින ගහිල්ලා කිරිබත් හදලා කණ්ඩ දුන්න. දීල බලුපැටියාව හාන්සි කරලා දැන් ඔලු අතගා ඉන්න. දැම් බලුපැටියගේ ඇස් බාගෙට වැහහිගෙන යනු එතකොටම කණට කරලා කිව්වා අපපච්චී අර ඔයා හංගපු රත්තරම් මාලි රත්තරන් සෙරෙප්පු දෙක රත්තරන් තැටිය රත්තරං හැරමිටිය එව කොහෙද තියෙන්නේ ඉ කියල හවා එහෙම අන කොටම බලුකුක්කට ජාතිස්මන්න ඥානය ආවා බල්ල කල්පනා කලා අප පේ විලි ලැජ්ජාවේ බෑ මේකත් දැනගත්තා ම බලුකුක්ෙක් වෙලා ඉන්නවා කියලා කියලා එවලෙම නැගිට්ට නැගිටලා කෙලිම ගියාර කියපු තැන්වොල්ඩ ඒ අංගලා තියන තැන්වොල්ඩ ගිහිල්ලා ඒ තැම් පවුරු ගෑවා රුගාගන පවුරුගානග පොවල් හතරක් විතර. සුභමානවකයා සේවකයන් ලව ඒ තැන් හැරෙව්වා. මෙන්න හඟපු බඩුටික එලියදනවා. රත්තරම් මාේ රත්තරම් මිරි වැඩිසංගල රත්තරම් තැටියේ රත්තරම් හැනමිටියේ. ඔක්කො මොහොයා ගත්තා දැන් සිටපුත්‍රයාගේ ගෑස් බැස්සා දැන් සැරමොකුත් නෑ. තැන් කරන්න දෙයක් නෑ. මෙඉන්න තතාත්තමයි කියලලා ඔප්පුූ. මෙයාට තේරුුණ ආඩම්බට කංකල්ල පලක් නෑ කියලා වන්සේ කබල්ගගා පලක් නෑ කියලා තේරුණ මේ සිද්ධියම් පස්සේ මෙයා බුදුරජාන් වහන්ේ ගැන යම් පැහැදීමක් ඇතිවුණා ඉතින් පස්සේ දවසක මේ සුභමානෝකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහන්ට ජේතවනාරාමියට ගියා ගිල බුදුරජාණන් වහන්සේ එක සුහද පිළිසඳරක් සාමාන්‍යය අර වෙෙදාවාගේ ්‍රෙස්පට් එක නෑ. අ තරහ මරා නෑමකත් ලොකුකන්නැතුව බොම සවාධව වාඩි වෙලා පොඩි පිළි සඳරකතා බහකේ දුණා. හැබැයි වන්දනා කළේ නෑ. වන්දනා කළේ නෑ අනිත් තැංවල දැන් අපි අහලතියනවා අනිත් හැමදැනකම් වගේ. දෙවිය කරි මනුස්සේ කඩිකවුරු හරිි උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒක මන්තන්නි සීදිකය ලෙමනිිකයන්. බුදු හාම්දුරංගෙලඟට ගිහින් බුදුරජණන් වහන්සේට වන්දනා කළ ආදරෙන් වන්දනා කළ දෙවවරුහෙම ෝම ගෞරවෙන් වන්දනා කරලා. එකත් පස වාඩි වුනා කියලනෙ මේ ෙතියෙන්නේ භගවතා සද්ධින් සම්මෝධින් සම්මෝධනයන් කතන් සාරාණියන් වේතිසාරයෙත්වා ඒක මන්තන් නිසීදී. අර හම්බෙලා බොම හිතවත්කමට කතා කරලා වෙනද වගේ. සැර පරුසකමක් නෑ වැඩි අතන සෞදත් වෙලා නීනිද එනිසා සිනාමුසුව කතා කරලා සතුටු වෙලා ආගියතුරතුරු කියලා වාඩි වුණා එයි මෙයා තාම බුදුරජාන් වන්සගේ ශාවකීක් වෙලා නෑ ගැඹුරට මේ ශ්‍රද්ධහවාදී ගුණධර්ම දියුණු වෙලා නෑ වාඩි වෙලා අහනෝ කෝනුකෝ බොහගෝතම හේතුු කෝ පච්චයු ජේන මනුස්සානං ඒව සතන් මනුස්ස භූතානං දිස්සන්ති හීන පනීතතා. බවත් ගෞතමයන් වහන්සේ මේ මනුස්්‍යයන්ගේ මනුස්්‍යයන් වෙච්ච සත්වයන්ගේම. උස්පහත් බේදයක් දකිට තියෙනවානි. මේලට හේතුවමොකක්ද කියලා. ඊට පස්ස කියනවා. බවත් ගෞතමයන් වහස අපට දකිින්ට ලැබෙනෝ සමාර මිනිස්සු අප්පායුකා අල්පායුස්කයි ඒකවෙ ඉපදිලා පොඩි කාලකින් මැරෙනවා. දිස්සන්ති දීගායුකා දීර්ගායසු තියෙනයත් දකිද ලැබෙනු. මේකම මනුස්්‍යයන්ග අල්පස සහ දීර්ගාසු තියෙන අය. ඊළඟට අහනවා දිස්සන්ති බහව අහාබාදා බොහෝ ලෙඩ රෝගතියෙන බහු ආබාද. තියෙන අයත් දකිින්ට ලැබෙනෝ දිස්සන්ති අප්පාබාධ. කිසි ලෙඩක් දුකක් නැති අයත් අඩු ලෙඩ රෝග ඇති අයත් දකිින්ට ලැබෙනවා. දිස්සන්ති දුබ්බන්න දුබන්නක්ේ දුර්වරණයි, දුර්වරණයිකිව අවලස්සනයි. එහෙම අයත් දකිින්ට ලැබෙනු. දිස්සන්ති වන්න වතුූ වන්නවන්තෝගේ පැහැපත් වරනවත් ලස්සන අයත් දකිින්ද ලැබෙනු. දිස්සන්ති අපේ සක්කා කිසිම පිළිගැනීම අනැති අයත් දකිින්ට ලැබෙනු. දිස්සන්ති මහේ සක්කා සම්භාවනි අයත් දකිින් ලැබෙනු. දිස්සන්ති අප බොහෝගා බොහෝම දිලදු අයත් දකිට ලැබෙනු දිස්සන්ති මහාභෝගා ඕනතරන් ධනීතිනයත් දකිින්ට ලැබෙනු. දිස්සන්ති නීචකුලීනා නීචකුලවලිපදුනය දකින් ලැබෙනු. දිස්සන්ති උච්චකුලීනා උසස්කුළවලිපදිච්චයත් දකිින්ට ලැබෙනවා. දිස්සන්ති දුප්ප්ඥා දුප්‍රාප්ඥාය ප්‍රඥාව නැති අයත් දකිින් ලැබෙනු. දිස්සන්ති පඥ්ඥාවන්තු ප්‍රඥාවන්තයත් දකිින් ලැබෙනු. භවත් ගෞ්මයන් වහන්සේ මනුස්්‍ය අන්තුල තියෙන මේ උස්පහත් බවට හේතුවම කද්ද කියල. මෙමානු මේකින් තේරෙනවා මේ සුභ කියන්නේ නිකම්ම නිකම් මැටිකොල්ල එෙක්නෙමේ. නැත්තන් අට තාත්තගේ සිද්ධියත්ක වෙන කෙනෙන්නම් කරන්නේ ඕක යටගානුව නැත්තන් ජේතවනය ගිනිතියලා බුදුව හමුදුරුවන්ඩත් ගාලා පව්ලට නිදාව කවනම්ඹුවක් කලා එලියට ගියොත් ඉවරයි කියලා විනාසයක් නිගරන්ඩාද. නමුත් මෙතර නෑ ඊට පස්සේ ඒ පැත්ත පලාත මු මිකැන්නේ මුණ ගැහෙන්ට යන්නෙත් නෑ. මෙයා ඊට වෙනස් මෙයා නැවත ගියා බුදුරජාන්සෙල්ලාඟට ගිහිල්ල කතාභා කලා පැත්තකින් වාඩි වුණ. මෙයාලට දේරෙන විදිහට මිනිස්සුම කොටස් වලට බෙදවා. ඉති මේ මනුස්්‍යයා බුද්ධිමද්ද නැද්ද මේ මනුස්්‍යය සෑහෙන මොලේ තියෙන කෙනෙක්. මෙච්චර විද්ධහ කරන්ට බෑනේ වර්ධමාන මනුස්සයකුට. එති මේ විදියට ඇහුවහම බුදුරජාණන් වහන්සේ දේශනාවේ සාරය හකුලෝල දේශනා කරමු. කම්මස්සකා මාන සත්තා තරුණය මේ සත්‍යෝ තමන්ගෙදී හැටියට පොදි බැඩගෙන ඉන්නේ කරමයයි. කම්ම දායාදා කරමය තමයි දායාදය කරගනින්නේ කම්මස්සකා මානව සත්තා තරුණය මේ සත්‍යයෝ තමන්ගගේ දේහැතිට පොදිබැඳගෙන ඉන්නේ කරමයයි කම්ම දායාදා කරමේ තමයි දායාද කරගනින්නේ කම්ම යෝනි කරමේ තමයි උපත්ති ස්ථානය කරගනින්නේ කම්ම බන්ධු කරමය තමයි ඉස්ව කියීය ඥාතියා කම පටිසරණ කරමය තමයි තමන්ගේ පිහිට කම්මන් සත්්‍යය විභජති යදිදන් හීන පනීතතායාති මේ උස්පහත් භාවේයට සත්්‍යයා බෙදන්නේ කර්මයයි. කරමය කුමක් ප්‍රත්තිෙන් හටගන්නකත්ද ඉස්පර්ෂ ප්‍රත්තින් හටගන්න එක. ය යනමකක්දද චේතනා හම්භික්කවේ කම්මං වදාමි මහනනී මම චේතනාව කර්මයයි කියමි චේතයිත්වා කම්මං කරෝති කායේනවාචාය මනස්සා චේතනාව පහලකොට කයින් වචනයෙන් මනසිං කරම කරයි එනම් චේතනා පහලකොට කයින් වචනේ මනසි යමක් කිරීම තමයි කරම කියල කියන්නේ ුදුරජාන් වන්සේ වදාල ඒ කර්මය තමයි සත්‍යයෝ තමන්ගේ දේකරග නින්නේ ඒක තමයි තමන්ගේ දෑවැද්ද ඒක තමයි තමන්ගේ උපත්ති ස්ථානය ඒක තමයි තමන්ගේ නෑදෑයා ඒක තමයි තමන්ගේ පිහිට හොඳ තහරි නරකටහරේ ඒ කරමයිෙන් තමයි සත්‍යවර කලින් කියියපුස්පහත් ස්වභභාවයන්ට බෙදන්නේ ඉතින් මේ කෙටයෙන් කිය බපුදේ අර සුභමානකට තේරුුණේ නෑ එයා බුදුරජාණන් වහන්සින් ඉල්ලා හිටියා බවත් ගෞතමයන් වහන්ස ඔය කෙටියෙෙන් වදාල කාරණය මට විස්තර වසයෙන් තේරෙන්නේෙ නෑ. ඒනිසා බවත් ගෞතමයන් වහන්සේ ඔය කෙටියෙෙන් වදාල කාරණය මට විස්්තර වසයෙන් තේරෙන්නේෙ නෑ. ඒනිසා බවත් ගෞතමයන් වහන්සේ කෙටියෙෙන් වදාල කාරණය මට විස්තරවසින් අරත තේරුම් ගණ්ඩ පුළුවන් හැටිට දේශනා කන සේකවා කියලා. අන්න තවත්ිකක් කර රෙස්පට්ට එක ජණඩිකොම හුලං බැස්සා දැන් සාමාන්‍යෙන් මේගොල්ලන්ට අ වේදවේදාන් තිගෙන ගන අපි තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙනන්න බමුණු මාන්නේය තියෙනවනි නමුත් මේ කියාපු දේ පෙහෙලිකාවක් වගේ මේ තරුණයාට කර මේ තමයි උසස් පහත් ස්වභාවේට සත්ව්‍යයක් බෙදන්න කිව්හට තේරුණේ නෑ මේකුව වත් ෞත්තමයන් වහන්ස මට දේඩුනිිනෑ මේක මට විස්තරවසය මැට විදිකට මේ කියල දෙන්න කියලා. එතකට බුදුරජාණන් වහන්සේ වදාල එහෙනන් තරුණයා හොඳින් අහගන්ට මම මේ කාරණය විස්තර වසිෙන් කියල දෙන්නම් කියලා ඔන්න දැම් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන්ට සුබම් ආපු ආකාරය විස්තරවශෙන් දැන් කියල දෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සට සුභාහපු අරකාරණ දාහත එකෙන් එක විස්තර කරලා කියල දෙෙන්ටයි යන්න. තරුණය ඉස්ත්‍රියයක් හෝ පුරුෂි එක් හෝ ඉන්නවා පානාාති පාති සතු මරණ එයා ලුද්දෝ රෞද්ද්‍රයි. ලෝහිත පානිි ලේ තැවරුන අත් ඇතුව ඉන්න. ලේ අතේ ගාගන ඉන්න හැම දිිස්තේ ලේ අතේ ගෑවවෙන්නේ නි කන්න වේනි සත්. හතපහතේ නිවිට්ටු එකැන්නේ සතු මැරීමහි යුක්ත වෙන. අනිතරම මරමරාමත මයින්න. අදයාපන්නු සබ්බපානභූතයේසු සියලු පාණීන් කෙරෙහි කිසිම දයාමාත්‍රයක් අනුකම්පා මාත්‍රයක් නැතුව ඉන්න. මේ අය ඒ කරමය නිසා කායස්ස බේදා පරම්මරණා අපායං දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති. කය බිඳීලා මරණින් මත්තේ නිරය උපදිනෝ. නෝචේ කායස්ස බේදා පරම්මරණ අපායන් දුගගතින් නිරයන් උපපද්ජති. යම්හෙකින් නිරේට ගිය නැත්තං. එය බැරිිවෙලාවත් මනුස්සලෝකෙට හපවාවොත් එහෙම මොක දෙයාගේ අර. ජනක කරමය නිරයට යන්ට තරම් බලවත් අකුසලයන් නෙමේ නම්. අර අකුසල් තියෙද්දිත් මනුස්සෙක් වන්න පුුවන්. ඕකන ගියන් අ කරම ශෂයගැන් අපිට තීරණයකන්න බැඩිය දැ පව්කරකර හිටිය වනාට මෙන්න බොලේ අනි පැත්තරට යි මනුස්සයෙක් වෙලා. මනුස්සෙක් වෙන එක සැහෙන වටිනයි. එතර කෙනකුට මචර පවකර මිනිහමින් මනුසලෝකටආාවකෝම ැරිනම් සතරාපා යන්න පෙිහිලනෑ. ජනගකරමේයටයක් එහෙමේ වෙලා අර මහා පවකාර මිනිහා මනුස්සෙක් වෙලා නැවත උපදින්න පුළුවන් මරණයෙන් පස්සේ. හැබැයි ප්‍රශ්නති නමුගදද. නෝචේකා යස්සබේදා පරම් මරණම් අපායන් දුගතින් නිරයා උපපද්ජති. යම්හෙකින් නිරයේ උපදින්නේ නැතුව. මනුස්ස ලෝකෙට හ පවවාවොත් යත්ත යත්ත පච්චාජායති. යම් යම් තැන උපදිනවද අපපායුකෝ හෝති අල්පායුස්ක වය උපදින්නේ තරුණයේ අල්පාවිෂ ලැබෙන ප්‍රතිපදාව ඔන්න ඕකයි කියලා කිව. අල්පාස ලැබෙන හේතුවයෙමනම් සත්ව ගහතනය නිරතවීම. දැන්වය අපිට පේන්නේ පුංචි දරුව කියැන්නේ සමර ඉන්නවා මවකු සේදිම වෙලාකට මැරනවා. ඉට පත් සමහරයින්වා ඉපදිලා දවසද එකත්වුනම් මාසයක්හමාරක්කිින්දල මැරෙනු. අවුරදු පහක් යක්ඉදලමන්. අුරු හයක් ොහක්කිඉදල මැරෙනවා. අවරුදු පහළවත් දාසයක් වගේ හොඳර නවයෝම් විහේ දහටක් විශ්සක් වෙනකොට හොඳට ඉන්න කාල මෙන්න මැල්ලෑනු. පහිිතා ගඩ බෑ. විසි පහතියෙන් මැරෙනු. හතලිය පණහකිව්වත් අද කාලේටින් අකාලේ මැරෙනවා කියලන කියන් එම මැරෙනවා. මේ විදියට අපි බලාපොරොත්තු වෙන දැන් අද අපේ රටගත්ත අපේ රට රජයෙන් නීතියෙන් සම්මත කරගත්ත පරමා්‍යශස ප්‍රමාණයක් තියෙනයි. අප රටේ මංහිතන්නේ හැත්ත පහක් වෝ අසුවත්තමයි මේ වෙනකොට පිළිගන්න. හැත්ත පහයි මංහිතන්. එතකොට එ් අඩු හැත්ත හතරක් විතර මංහිතන්න පිළිගන්නේ. එච්චර ප්‍රමාණයක් තමයි දැනට පරමමාශක කලෙගෙන අවුරදු. ඇත්ත පහසුව හිටියොත් හො දඒ කාලෙ නමුත් ඊටත් අඩුවෙන් මැරෙන අවස්ථාපිට ඕන තරම් පේඩ තියෙන තරුණ කාලෙමු. අන්න එතකොට ඒ කල්පාවිස මරණයක් විදියට අපිැනේ සමාජයේතියන ස්වභාවයයි අද කාල පිළිගන්න ආවිසුපමාණයයි මේ දර්මය කියන කාරණයි දෙක ගලපලා අපි ගන්නවා ගේ අල්ාවිස මර්ණයක් එමන තල්පාවිස ජීවිතයක් ගත කළේ කියය. ඊලන්ට බුදුරජාණන් වන්ස දේශනා කන යම්කි ස්ත්‍රියක්කෝ පුරුෂයෙක්හෝ පානාාතිපාතා පටිවිරතෝ හෝති සතුන් මැඩිමි වැලකීන්වා, නහීත දණ්ඩෝ දඩුමුකුඩු අතහැරලා නහේත සත්තු අව්‍යාවුද අත්තහැරලා ලජ්ජි සතුමරන්ට ලැජ්ජහයි දයාපන්නූ සබභ පානභූතේසු හිතානු කම්පි විහෙරති සියලු ප්‍රාණීන් කෙරෙ හිතානු කම්පාව ඇතුව දයාවෙන් වාසය කරනවා ඒකෙනා මරණින්මත්තේ කායස්වබේදා පරම් මරණ සුගතිින් සග්ධං ලෝකං උපපජ්ජති සුගතියේ ස්වර්දවපදිනවා. නෝචයේ කායස්වබේදා පරම්මරණ සුගතිං සග්ධන් ලෝකය උපපද්ජති යම්හෙකින් මරණින්මත්්‍ය දෙවියන් අතුරුපන්න නැත්තං. එය ආපව මනුස්ස ලෝකහිටාවඋත් ඒකත්තර ජනක කරමය ස්වභාව. ගොඩා පිංකරලා දයනවා බැලු බැල්මට ඉතෙන් ඒ කාන්තම දෙවුලෝ යනවා කියලා නමුත් ජනක කරමය යම්කිසි හීන ක්‍රමක් ඇති වුණොත් දෙව්ලව නොයා නැවත මනුසලෝකරෙන්ට පුළුවන්. හැබැයි ඒතන දයාට ලොකු වාසනාවක් තියෙනවා එයා මනුස්සලෝකට ඇවිලි යම් යම් තැන උපදිනවද දීගායුකෝහෝති දීර්ගාවිස ලබනු. තරුණයා දීර්ගායක්ෂ ලැබෙන්ඩ හතුවන්නේ මෙන්න මේ කරමයයි කියලා භාගතු නසි වදාර. ඊළඟට බුදුරජාණන්වාස දේශනා කරනවා. තරුණය ස්ත්‍රියක් කඩි පුරුෂයක් කරන්නවා සත්තානං විහේටක ජාතිකෝ සත්වයම් පීඩාවට පත් කරනවා වද හිංසා කරනවා. පානිිනාවා එෝ අතිංගහනවා ලෙඩ්ඩුනාවා එක්කු ගල්වලින්ගානෝ දණ්ඩේනවා එක්කො දඩුම ගුරුුවලින්ගහනෝ සත්්‍යේනවා එක්කෝ ආයුද වලිගහනු. මේ කර්මය නිසා යා මරණින්මතු නිරේ උපදිනවා. සචේ මනුස්සත්තන් ආගච්චති. නිරයෙන් බේරිලා ආයමත් මනුසලෝකෙට ආවුත් යම් යම් තැන උපදිනවද බහව්වාබාදු හෝති බෝරෝගාබාද ඇති කෙනෙක් වෙනවා. නො එක්කාකාරේ රෝග ක ෙඩක් හොඳ වෙනනකොට තවලෙඩක්. හැමතිස්සෙම බෙහෙත් මල්ල කරී කසාය තම්ම තම්බ පත්තු බැඳ බැන ඉන්නේ. එහෙම අපි දැකල නැද් දකළතුය. ඔබේ ජීවිත කාලෙම හරි හමල් ලුණු ැඹුල් ඇතිිකෑමක් කණ්ඩනෑ හිතඩක ඒවා ඔක්කෝමතා නම් මොනවා හරි වතුරෙන් වෙනවා කිරිත්නෑ තෙලුත්නෑ ලුණුත්නෑ කාල බෙහෙත් කරකර ඉන්නවා. ජීවිතයට කිරි පැණි ටික ලුඇඹුල්තිිත්තෙල්ටි කක්්දාල කණ්ඩ බෑ පොඩ්ඩ ඇත්තං වෙන මරනාාසන්න තමාරුවේ නොයම කෑ ඔොත්තේ. ඉතින් බොහෝම දුකසේ වතුරයි බත්තුවයි එකකා ඉන්නවා. රෝගවලින් දුක් පිඳින අය දකිින්ට ඉන්නවා විදිීයට. ඒ තැන්වල්ට යන්ටෝන සහර දැම් පිළිකා රෝහල්ට යන්ට ෝන පිළිකා රෝගීින් දකින්ට අංගවිකල රෝගීන් දකිින් ඩේ වාට්ටුවට යන්ටෝන තැපිට ගිහාාම ජීවිතය අවබෝධන ලේසිමේ සභාාවේ දවසම්ම එක අංගවිකල වාට්ටුවෝකට ගිය ඒේති කමමාරුම ලෙඩ්ඩු ඉන්න කොටසට අපි ගියා පිරිත් නෝටික් ගැටහන්න කියලා. අපේ අන්ටත් එපාකුව පාලකව වන හාදුනේ පැත්ත්‍ර අන්ඩි පහරි පිරිසිදුවේ වගේ මහරි නෑ වහන්සේලට කියලා මොක ෑ මහත්වපියක දකිින්ටෝන ඉන්සාපිට අවසරයක් දෙන්ට කියලා. කාරුණිකව අප ඉල්ල ක් නෑස්වාහන්නාන්සෙල කැම්චිල කමන්නන කියලා අපිට යන්ඩ දුන්නා අපි ගියා. යනකොට එක්කෙනෙත් දෙන්නේ මට මතකට තුන් දෙනෙක් විතර හිටියහෙම තවත් ඉින්වත් දන්න ඇතුළ දැදුල්ට ඒ තරුණ එක් කෙනෙක් අවුරුදු තියක් විදර ඇති වැඩිමුණු. ඒ ලෙඩාට හරි හමන් සිහිකල්පනා වන්නේ. ඒ ඇදේම ස්පලොප් එකට පල්ල හාට ද ඇද තියලතියෙන ස්ලොප් එකට එක අරණකන්. ඇලේකට වගේ සාමාන්‍යර හන්සි පුටුවකින්නවා වගේ හදල තියෙන්නේ සාමාන්‍ය අදත්වයන විදිටනෙමෙයි පහලත ස්ලොප්පෙන්ට එතන ඒ ඇඳේ යටටින් සිදුරක් තියෙනවා සිදුරටම කිට්ටුවෙන්ඩ වලක් හදලතියනො පොඩිවලක් යටටම් බාල්ධියත් තිේල තියෙනවා. ඇඳේ මිදගන කක්කදානො මල පහ කරනු. ඒ කෝමර යටින් තියෙන බාලදයට වැටිනු පලාාතම ගඳයි. නමුත් එයා දන්නවත්නේ. තමන්දැක්කා ඒවගේ ඇඳ කොමට්ඩ එකක් හයි කරලා දින යටට. ඒ කොමට්ඩකට වැටිනෝ. ඒයාගේ අම්මතාත්තල ඇැවිල්ලා මොනහරි ඉුතින් කවන අප ියයනකොට ගස් ලබුවගේ ඇද්දකොද කවනු. මෙලොව සීහයක් කල්පනාවන්නේ කනෝ ඒ අත්තර ස්ලෝ අතට තියලා ඇද එහම තමයි එයා හිට ගණ්ඩිඉදගණන්නඩ බෑ ඒ විදිහටම ඉඳගන කව්වනු. ඒ කව්වන ගමනුත් යටින් මල පහ වෙන. පලාාදම ගඳයි එයා දන්නේ මනුස්සලෝකන්න බවක්වත් දන්නේනෑ සද්ධ කරන අවිතරයි තාත් තම්ම කිය ගණන්න ොබෑ එ ඒ එක්කනෙගේ ඒ පුතාගේ තාත්තතම ඇවිල්ල නාවල කවල පවලයන්නේ. ඒ වෙන කොට ඒ ළමයටය ඒව ළමයට තිහක් විදර අවුරුදු තව හිටිය විසි පහයේ හත ලියහෙම ඉන්නවා. දැන් අපි ඇහ්ුව තාත්තගින් තාත්තම මේ මොකද ප්‍රශ්නය කොයි කාලෙද මොකක් කරයායන තුරක් වුණනාාද අනේ නෑසාන්නසේ මේ උපන්දාවසිල්ල මෙහමයිකිවවා. ඒක දැ අවුදු තිස් අවුරුද්ධත් තිස්සේ අංගවි කල වවාටු ැවිල් රු අගවි කල වාටු මේ විජදර දෙය අ රුත්ති හත්තිසේ තාත්තා දරුවට උපස්ථාන කල යනෝ පෙරආත්මල සත්තුන්ට වද දීපු වගේ විපාක. සමහර ළමයි ඉන්නවා ඉප දෙනකොටම පපු එහිලා සමහරු ඉප්ප දෙනකොටම කොරයි. සමහරු ඉපදනකොට මංග විකළයි. අපිටඔ අන්තරජාලෙංහෙම දකිින් හම්බෙන සමහර දරුව ඉපදනකොටම මූන ඌ ඌරෙක්්ගි වගේ. සම්පූණ ූරෙක්්්‍යවගේ මූුණත්වයන කට නහ ඔක්කොම. සමහර දරුව පිටිලන කකුල් දෙකනෑ අත් දෙක නෑ සමහරායකි අනි තින්ද්‍ර ඔක්කොම තින ඇස් දෙක නෑ ඇස් දෙක පිට පු තනක් වත් නෑ. නායි කටයි කන් දෙකයි අනිත්්‍යව තියෙනවා. ඉති මවපියොත් ඒ දරුවූ වඩාගෙන සම්මාදන් හොයෙනවා එක එක ඒකත් ම ව්‍යාපාරයක් කරගන එක පැත්තකින්. ඒ මිනිස්සුත් ආය අකුසලයක් රැස් කරගන්න. මේ විදියට පෙරාත්මවල කරපු අකුසල කරමල විපාක දරුණු විදිහයට විදිරවා. පින්න තුන්න මතක ඇති සහට තැන්වල තියෙනු අම්මතාත්තල දංවැල්වලින් ගැට ගහල කණ්ට නොදී තියංඉන්න. සේවකඉන්න්න දංවැල්වලින් ගැට ගහල බල්ල වගේ තියන්ගඉන්න. තමන්ගේ මම්මාවද තාත්තවද බලුකූඩුවට දාලා තියන්ගන්න. ගොල්ලන්ටත් ොකක් හරි කරමාණ රූ විපාකයක් ඔය තියෙන්නේ අර පහුගේ කාල අපි දැක්කේ කරමය කියන්න එකට එකක් බැදිච්ච එකක් ඒ නිසා මේක ලේසියෙන් ගැලවෙනි කන්නෙමි සමහරු ඉන්නවා අනුන්ට වද දෙනවා හැබැයි ධනමානත් දෙනවා එතකොට ලෙඩා තමයි ආබාධ තියෙනවා හැබැයි උපදින්නේ සල්ලි තියෙන තැනක ඊට පස්සේ ගෙදරායි ලෙඩාට සාතු සප්පායන් කරනවා. එහෙම ඒ මත්්‍යමිතින් ඉන්නවා සැ සල්ලි තියනෙහිද වියදංකරකට ඉන්නවා. යහපතක්වීමක් නෑ ඉදිහට කොහත් වාටුවකට ගිහින්දාන්නෑ ගෙදරතියන් ඉන්නවා. සමහට කාලයක් ගිහම ඒත් එපා වුනහම නිකං ඉදි දන්නෙත් නෑ කොහැට ිහින්දාලා. එහෙම තැන්තියෙනු. ඊළඟට බුදුරජාන් වහන්ස දේශනා කරනවා තවකිනෙක් ඉන්නවා සත්තානං අවිහේටක ජාතිකෝ හෝත සතුන්ට වද දෙන්නේ නෑ සතුන්ට වද දෙන්නේ නැතුව හිංසා පිඩන් නොකර කරුණාවෙන් වාසය කිරීම නිසා දෙවියන් අතරපදිනවා. මනුස්ස ලෝකෙ ාපු දවසට ලෙඩ දුක් නෑ කියන. ඒකඇන අල්පාබාද සාමාන්‍යෙන් හැදෙන උුනක් එෙන් මිරිනිසාවම් මිසක්ක මහ දරුණු රෝගාබාද අංගෝපපාංගවල අඩු පාහඩුමකක්වත් නෑ. එයාට ඒවම් ගද්නෑ ගැටලුවක් හොඳින් ඉන්නවා. මොකද පෙරාත්මි සත්‍යයන්ට හිංසාපීට වදදීම් කරලා නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වැඩහිටිය නිරෝගි භික්ෂූන් වහන්සේ අතර අගතනතුර ලබපු මහරහතන් වහන්සේ නවා කෞදී පිදන්නවා බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු එකසේ හැටත් වැඩහිටිය. අඩුම ගානි උනක්හෙම් බිරිසාාවක්වත් කලන්තයක් පත් හැදිලනේ. ඒ අවරදු එකසිය හැටම සමහරු කිවසු මක්වත් ගිහින් නෑ කියලා තමයි මට මත ගැටියටේ ධර්ම කතාවල තින්. සමහරු ඉන්වා මොනවකෑවත් මකුත් වෙන්නි නෑ. සීනි අමාරුත්නෑ පපු අමාරුත්නෑ කොලෙස්ටෝලුත් නෑ හොදර තෙල් දාල බැදුන් හදල කන බනවා කිසිලඩන් ඇඟ මහත් වෙන්නේ නෑ මොක වන්නේ. සමහරයට ටොපියයා සීිපෝලය ලංගිින්ගිය සීනිය අමාරු හැදනු. චෝොකලට කෑල්ලලා දැක් සීනි වැඩිුවන සමහරායියට කාලි ටිකක් දැක්කත් බඩ දැවිල්ල හැදෙන සමහරුන් ඉතින් පින්වර්ති දැන් අපට ආරිසතය අබෝධ කරනකම්ම මේ සංසාරය යන්ට වෙනවද නැද්ද අපි කැමැතිවුුණත් අකමැතිව වනත් යන්ට වෙනවා එතකොට ඔබ කැමැතියේ උපන් තැනක අඩුවාවිසය මැරෙන්ටද ෑ අපි කැමති සෑහෙන කාලය මනුසු ලෝකී කත කරන්න එහෙමනම් ඒකට තියෙන ප්‍රතිපදාවමකක්ද සතුම් මැරීමෙන් වැලකීම. ඔබට පේනම මනුස්සලෝ ඉපදිලලා පොඩි කාලින් දම්ම නොයේ ්‍රෝගාභාධයන්ගෙන් දුක්විදි අය ඔබ කැමතිහෙ මංගවි කළ වෙලා රෝගාභාධයන්ට බඳුන් වෙලා වාසෙක් කන්න කෙනෙක් වෙන්ටද. නිරෝගීව දීර්ගාෂ ඇතු ඉන්න කෙනෙක්ෙන්ටද. අපි කැමති නිරෝගි දීර්ඝාශ කෙනෙක් වෙන්ට. නිරෝගී කෙනෙක් වෙන්ට තියනු පති පදාවමකක්ද. අන්‍යයන්ට වර්ද නොදීම. හිරිහැර නොකිරීම. සමහරෙන්වා අතිම් පයිහි රණනේ නමුත් එකේකේ කරකර හරියට මානසිකෝ වද දෙනු. එතකොට තමන්ටත් ඊ ළඟාපිේ මානසික හිංසනයට ලක්වෙන්ට සිද්ධ වෙනවා ඇයි කර්මයකයන්න එෙහෙමයි. අපි කරන ක්‍රියාවට ප්‍රදික්‍රියාවක් තිබේ නිර්මාණි වෙනවා. ඊලන්ට බුදුරජාණන් වහන් සි දේශනා කරනවා මානවකය මේලෝගේ ස්ත්‍රියක්වේවා පුරුසෙක්වේවා කෝදනෝ කෝද කරනවා. උපායාස බහුලු ේන්ති ගත්තු ගමන් මයින්නේ. අපපම්පි උත්තෝ සමානු අබිසජ්ජති පොඩ්ඩක් එහා මෙහා වෙන්ඩ බැත්තර හයනෝ. අපි ඒකට මොකක් මොකද කියන්නේ හොස්සලගින් මැස්ස යන්න බැක නම්. පොඩි දේටත් කෝපංච දෝසංච අපපච්චයංච පාතුකරෝති කෝපයක් දේශයක් අමනාපයක්ත් පහළ කරනවා පොඩි දේවල් වුවලට කිපෙන. ගොඩ්ඩ ඇත්තන් හර්දියට තදද වෙන කට්ටන්න. කිපු නටපස් සමහරුන්ටේ කෝපය නැති කරගන්න බෑ. ඊට පස්සේ අ කියන්නේ කුද්දෝ අත්න්න ජ කුද්දෝ අත්තන්න පස්තති කුද්දෝ අත්තන්න ජානාති කැනෙ තරහග කියපු කෙනාට කිපිච්චක්කනාට අරථය එකන හොඳ නරකදේ කුද්දෝ අත්තන්න ජානාති තේරෙන්නේ නෑ ොඳ අරග තේරෙ කපනවා කොටනවා මරණවා කියල බහින. එලියට බැහැලයිනවා කඩු කැති පොළු අරගන. කුද්ද වත්තන්න පස්සති හොඳනාටක පේන්නේ නෑ මේ තැන නොතැන කාඩද කාඩද කියන්නේ මොනවාද මේ කරන මුකුත් නෑ. මේ ලෝක සීකල්පනාවන්න කුද්ද තරහ ගියට පස්සේ ඉති මිනි මරාගන්න දාවෙනත් දේවල් කරගන බෝම්භ ගාගන ලොකුවටේ යනවා. ඒන්තියේ ප්‍රතිපා එහෙමයි. පොඩි දේවල්ට කිපෙනන්න කිපනට පස් සහරුවේ කෝපය නැතිකරගන්න බෑ බදුරජන්වන්සේ කෝපය හටගන්න තුන්ගොල්ලක් ගැන විස්තර කරන. සමහරගෙනට කෝපය ඇතිවුණට පස්සේ ගලය කොටපු ඉරවාගේ. ඒ කෝපය නැති වෙන්නෙ මනෑ. ආත්මෙන් ආත්මේ කෝපය අරගෙනයනවා. සමහරවිතේ කෝපය හටගත්තේ පුංචි දේකට වෙන්න පුළුවන්. සමහරයක කෝපේ වැල්ලේ ඇන්ඳපු ඉක් වගේ ඒන් ටිකකා ඇති වෙලා නැවෙන. සමහරායග කෝපේ දිය ඇඳ පිර වගේ හට ගත්ත සැනිගේ කෝපය නැතිවරු. මෙතර විස්තර කරන්නේ නතර කෝපගන්නෙක් කෙනා ගැන. හොඳටම තදෙනක්නගෙන බත්තු යන්ඩ ගියත් කෝපෙන්ගඉන්නවා. බැන බැන මුන්ට කණ්ඩ දෙනවා දෙනව ඉවරයන්නැකී කිය අතුගාණ්ඩ ගියත් බැන බැන අතුගාන්් මේ ගෙවල් හැඩි කරනවා ජරා කරන එකෙක්වත් අතුගාන්න නෑ මංම කරණ්ඩොනකි කිය තරහැඟින්. ඒ දිරතියනවා? ඊල්න්ඩ කඩේ ගියත් කවුරුත් නෑ උදව් කරන්නට මම කඩේයන්ට ඕන කිය කිය යන්නේ හොම බැන බැන දවසම් වැඩ කරනයිත් නැද්ද තැ පැත්තකදාන්නකෝ දැන් පන්සලකට ගියත් පිනත් දහමක් කරන්න කියියත් කියවන්නේ මු එකක්වත් එන්න පන්සලකටවත්යන් ොක්කොමගේෙල් ොඩලා දරව වාහගනින්න අපිමයන්ටනම ක්කම සුද්ද කරන්න අපිට විතරද්ද පන්සල අයිති. හාමුදුරුවත් අපිට සලකන්නේ අපි කොච්චර කරත් කියලන්න පිංකම හොඳද දෙයක් කරන්න කියල්ලා තරහි යනවෙයි. ඒම ම ැන ැන්න දවසුම් වැඩ කරන්නයි නැ දින්නවා. ඒ ගෙදරායටටත් බනිනවා ළඟ ගෙදර ටත්්බයිනවා රට්ටුන් ටත් බනිනවා වටේ බිටේන්නටත් බයිනවා අන්ඩුවටත් බයිනවා හාමුදුරුවන්ටත්්බයින කොුබයි ඔයයා අතරේ ඔන්න පාරේවාහනයක් යැනු හයි. හෝ එකක් ගහග නයනවා. ඊට පසෙමුකද කර අට වාහනටත් බයින. ඔන්නම අල්ලපු ගෙදර බල්ලබරනු එහන. ඊටවස ඒකටත් බයින බල්ලට අත්්බයිනවා මිනිසුන් දබයින. තිකටත් පිකරන නුස්සේක් යන. ඒනිකු නුසේකන නුසට බයින ඔයිේට ෝප බහුලා ඉන්නවා චුට්ටක් එහෙමේ වුනත් බයින. ඒ අයි මරණයට පත්වෙල නිරයනෝ. නිරේ නොගිහි ආපව් මනස්සලෝකට ආවෝත් බැරිවෙලාවා. දුබ්බන් වෝ හෝතති දුරුුවර්ණයි. දුරුවරණයි කිව අවලස්සනයි. අපයට ගහපු කැළන්දදේ වගේ කියල කතාාවටිකිනේ එයා දකිනකොට මිනිසුන් ඩක් පිරියයි. සමහරන්න පාර්දි මුණ ගැහුණ මිනිස් වහක බලාගන්න නොදකින්. මිනිියම ුණ ගැවුණ උදේපාන්දර කියලා සමහරු දකිනුට ගෙන එනවා එක්වට හකට පලල්ල කියලා ඔය මනුසය ගියාට පස්සේ පලයන් කියලා ගමනක් කියලා යනවාන? ඇයි හේතුව පෙනුමේ මූසලයිඒයාගේ බැල්මත් මිනිසුන්ට රුස්සන්නේ නෑ එයාගේ හිනාවත් රුස්සන්න නෑ එයාගේ ගමනක් රුස්සන්නේෙ නෑ හැමෝටම අප්‍රසන්නේ මොකක්ද හේතුව සංසාර නිතර නිතර පොඩි දේටත් කිිලා ඉතින් මේ විදිහට දිගටම බුදුරජාණන් වහන්සේ මානුවකට තරුණයාට එමන තස්සුබට කියල දෙනෝ මේ කරුණු කාරණා පිළිබඳ කරමය පිළිබඳීර්ග විස්තරයක් අපිට තවත් පැහැදිලි ඉදිරයට කතා කරන්න පුළුවන් තවත් අලුත් සතියක මේ වගේම ධර්මානු ශාසනාවකින් එනිසා ඔබ හැම දෙනාටම මේ කියන බයානක සහ තේරුම්ගන්් අමාඩු විද්‍යාකාර මේ කරමයි නැමති බලවේගේ හරියට හසුරවාගෙන තමන්ගේ යහපතටය ගොඩනගාගන අයහපතෙන් බේරෙන්ඩ අවශ්‍යකන දහම් දැනුව මේ තුළින් ලැබේවා කියන අදිිෂ්ඨානය ආසිුරුවාදේ අපි අදත් සිද්ධ කරනවා. එහෙම නං පින්වත්නිි මේ දර්මාණු ශාසන අවසං වෙන මුොහොත්තේ අපි දැන් සූදා නම් වෙන්නේ මේ උතුම් පින්කමට පින්බට දායකත්වය දක්වන පින්වත් පිටසිහි කල්ලා පින් පෙත් අනුම ෝදන් කරන්ට. අද මේ උත්තුම් ධර්මාණු ශාසනාව මේ ආකාරයට සිද්ධ කරන්ට අපට දහම් දායකත්්‍රය ලබා දෙන්නේ කෑගල්ලි අංක දාසයෙන්හැට ක්‍රීඩාංගන පාරේ පදිංචි ජ.ඩ. ජානක ඔල්මි නිලංකා පින්වත් දෙපල ප්‍රධාන ඒ පවුලේ දූදරුවන් සහ සහෝදර සහෝදරියන්. ඒ පින්නතුන් කල්පනා කරනවා අංක හයසිය හත්තෑ හය දුම්රිය පළ පාර හුණු පිටිය වත්තල ලිපිනේ පදිංචි රෝගීවසිටින. J.s R රත්න පියතුමන්ටත් අගෝස්තු දහතුන් වන දිනට උපන්දිනේ දී තිබෙන K.U පතිරන. මෑනියන්ටත් නිරෝගි සුවය දීර්ගාවිස පාර්ථනා කරන්ට. මනෝලි චමත්කා දියණියගේ අගෝස්තු දහතුන් වනදිනට දී තිබෙන උපන්දිනය වෙනුවෙන් ඒ දියණියට ආසිරුවාද කරන්ටත් මෙවට සාමාන්‍ය පෙළි විභාගට පෙනී සිටින උමාසී චාවින්දයා දියනියගේ අධ්‍යාපන කටයේතුලින්. විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්ට තුනරුවන්ගේ ආසිරුවාද ලබන්ටත් අවුරුදු හතලෙස් හතකට පෙර මිය පරලවගිය. සීයාවන K පතිරන සහ ආචයම්ම වන රොසලෙන් ඩයස් විජේනායක කියන ඒ පින්වත් දෙපල ප්‍රධාන නමින් මියගේ සියලෝම ඥාතිමිත්‍රාදීන්ට පරලොවසිං පින්පෙත් අනුමෝදාං කරන්ටත් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන. ධර්මදේශනා කරන දේශකයන් වහන්සේ හැටි ඩ අප්පටත් ලෝකවාස සියලුම කල්්‍යාන මිත්‍රයන්ටත් ආසිරුවාද කරන්ට ඒවගේම මේ දිනවල මේ පැතිරෙන වසංගත රෝගයේ නිසා පීඩාවට පත්වෙලායින් මිය පරලව ගියපු. ඒ මහජනතාවට පින්දෙන්ට ආසිරවාද කරන්ට ඉක්මං සුවය නිරෝගිස්ථාවය වෙනුවෙන් ඒ පිරිස කල්පනා කරන. ඒවගේම. රටජාති ආරක්ෂාකන රණවිරුවන්ට මේ වියසනින් අපිව මුදවාගන්ට මහන්සසින වෛද්‍ය කාරි මණ්ඩල්ල පින්වත් පිරිස ඇතුළුව. නෙත්තෙෆෙ ආයතනයට සහපත්තුමාට කාරි මණ්ඩලිට තුනරුවන්ගේ ආසිුරුවාද ප්‍රාර්ථනා කරන්ටේ පින්නතුන් අමතක කරන්නන්නේනෑ. එහමනං ඒ කෑගල්ලි අංක දාසිං හැට ප්‍රීඩාංගන පාරේ පදිංචි ජ. ජානක ංකා කියන පින් වත් දෙපළ ප්‍රධානය පිරිසගේ දාෑයකත්තුවයෙන් සිද්ධ වෙන. මේ ුතුන් පින්ංකමින්, ඒ අයි ලාපොරොත්තුන දිහට, තමන්ගේ නමි මිය පරලවයාන්ටෙදුන කේසිී පතිරණ? රොසලින්න් ඩයස් කියන වැඩිහිට මවපියන් ප්‍රධාන සියලු ඥාතීන්ටත් ඔබ නමම් මියගේ අපනමින් මියගි සසිලු ඥාතීන්ටත් පලොවසෙ මේ පින් ලබේවා ඒ ඇගේ සංසාර ජීවිත සූපත් කරගෙන ප්‍රාර්ථනා කරන්න බෝධියකින් උතුම් මමා මහනිවනිින් සැනසෙත්වා කෙලපි පින් අනුමෝදං කරනවා. සුජීවත් පිඳගන මේ පින්කමට දායකත්වේ දරන ජානක ඔල්මි නිලංකා කියන පින්වත් දෙපළ ප්‍රධාන, ඒ පින්වත් පිරිස බලාපොරොත්තු නි ජීයට රෝගීවවෙන්න. J.. ආරිරත්න පියතුමන් ඒවගේම උපන්දිනය සිහිපත් කරන K.U පතිරණ මෑණියන් ඒවගේම මනෝලි චමත්කා දියනිය උමාසි චාවින්ද්‍යයා දියනිය ආදී කොට ගත්තේ නම් සඳහංකනේ පවල්වල ලොකුකුඩා සෑම සිලු දෙනාටත්. ලෝකයේ පුරාමිදකන දරමස්වනය කන පින්වත් ඔබ පිහැම දෙෙනටමත්. තුනඩුවන්ගේ ආසිුරුවාදීෙන් දෙවියන්ගේ ආසිරුවාදයෙන් මේ කරගත් තුන් පින්ක මේේ බලයෙන්. නිදුක් නිරෝගි කායික මානසික සුවේ සැලසේවා ඒ අධ්‍යාපන ලබන දරුවන්ගේ, අධ්‍යාපන කටේද සාර්ථක වේවා. අපි හැම දෙනාගේම මෙලොව ජීවිත සුවපත්ව, ධර්මානුකූලව ගත කරගන්ට, ආරක්ෂා සහිතව ගතකර ගන්ට, මේ සියලු ආසිුරුවා දුපකාරවේවා. අපි හැම දෙනාගේම පරලව ජීවිතත් සුවපත්වේවා ධර්මාවබෝධය සැලසේවා. දෙවියන්ටත් අපටත්. නමිම්මියගේ සිලු ඥාතීන්ටත් සංසාරදුකින් අතමිදී ඒ උතුම් මමා මහනිවනින් සැනසීම පිණිස මේ උතුම් පුුණි ශක්තියකසේ උපකාරවේවා ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තුලෝක සාාසනං චිරන්රක්කන්තුදම්ම දේශනං චිරන්රක්කන්තුතුවන් සදා.